तिरुवन सरणाय पिन्ना को भयम दिनाटम में अंतरजाले हरहा में धर्म देशना श्रवणीय करन पिन्ना तो भयम दिनाटम में अद दवसी मा कीला दिन बलापुरुत्तु वेनवा संयुक्त निकाये सलायतन वर्गे गामिनी संयुक्ते एन बहुम वटिना सूत्र देशनावा मे सूत्र देशनावे नमतमय संक दम सूत्रे संक कीला कियान्ने हक गिडियट ए हक गिडियक उपमा करगिन देशना करंते दुनु निसा मे देशनावट संक दम सूत्रे कीला कियत पिनत्नी ए काले अपे बुदुरजान महांसे वेडहिटिये नालंदा नुवर नालंदा नुवर प्रसिद्ध नुवरक नगरयक लोके विशालतम बौद्ध विश्वविद्यालय तिबुना किला कियान्ने नालंदा नुवर मोगल अधिराज्या विसिन पस्से काले ए स्वामी महांसेला दंगवलंदा वलंदमीन सिटिन महोते गिनी तेल विनाश कला किल संधान लेने इधर अदतात दंबदीव याने अत्तंड नालंदा नूर टे अन्न पुलवां इन नालंदा विश्वविद्यालय देखकर बलागर ने पुलवा जिम में अपे गाउतम बुद्धराजान महासेत निदेश नाम करने काले नालंदा नूर प्रसिद्ध अंबवाने आती है मैं अंबवाने नमतने पावारिका की अंबवाने मैं पावारिका अंबवाने බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ඒ අඹ ගහක් යට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට එතනින් ගමනක් යන්න ආවා කෙනෙක් එයාගේ නම තමයි අසිබන්ද පුත්ත ගාමිණී කියලා කෙනෙක් මේ අසිබන්ද පුත්ත ගාමිණී නිගණ්ඨ නාත පුත්ත ඒ ශාස්ත්‍රූරයගේ ශ්‍රාවකයෙක් ඒ කාලේ මමත් බුදු වුණා කියාගත්ත අය හය දෙනෙක් හිටියා ෂට් ශාස්ත්‍රෝ ඒ ෂට් ශාස්ත්‍රෝ වරුන්ගේ ප්‍රධානියා පළවෙනි කෙනා තමයි නිගණ්ඨ නාත පුත්ත කියලා කියන. එතකොට මේ අසිබන්ද පුත්ත ගාමිණී නිගණ්ඨ නාත පුත්තගේ ශ්‍රාවකයෙක්. මෙයා පාවාරික අඹවණේ යනකොට දැක්කා බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. මියා මොකද කළේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණා බුදුරජාණන් වහන්සේට වන්දනා කළේ නැහැ ඇයි ඒ අන්‍යාගමික කෙනෙක් නිසා ඉතින් මෙම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වාඩි වුණාම බුදුරජාණන් වහන්සේ මේ අසිබන්ද පුත්ත ගාමිණීගෙන් ප්‍රශ්නයක් විමසනවා අපි බලමු මේ සූත්‍ර දේශනාවේ කොහොමද මේ ප්‍රශ්නේ විමසන්නේ කියලා මේක තියෙනවා කතන්නුකෝ ගාමිනී නිගණ්ඨෝ නාත පුත්තෝ ශාවකාණ ධම්මං දේසේ තීති බුදුරජාණන් වහන්සේ අසිබන්ද පුත්ත ගාමිනීගෙන් අහනවා ගාමිනී නිගණ්ඨ ශාස්ත්‍රවරය නිගණ්ඨ නාත පුත්ත තුමා කුමන ධර්මයක්ද දේශනා කරන්නේ ඒ නිගණ්ඨ නාත පුත්ත දේශනා කරන ධර්මයේ තුල ඔබ මතකයේ රඳුරු ධර්මය මොකක් කියලා විමසනවා. එතකොට මේ අසිබන්ද පුත්ත ගාමිණී එහෙම නැත්නම් ගාමිණී කියනවා භාගතුන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ යෝ කෝචි පාන මතිපාතේ කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් අනුන්ගේ ජීවිතය තොර කරනවා නම් පරපණ නසනවන ඝාතන කරනවන සබ්බෝසෝ ආපායිකෝ නේරයිකෝ සබ්බෝ සියේ සියලු දෙනාම ආපායිකෝ නේරයිකෝ අපායට යනවාමයි නිරය යනවාමයි දැන් මේ නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රවරය නිගණ්ඨනාත පුත්තුමා දේශනා කරන දේශනාව ධර්මයේ තමයි මේ ගාමිණී විසින් බුදුරජාණන් වහන්සේට කියන්නේ මොකද්ද කියන්නේ යෝ පාන මතිපාතේති
කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතය කරනව නම් සබ්බෝසෝ ආපායිකෝ නිරයිකෝ ඒ සියලු දෙනා අපාය යනවමයි නිරය යනවමයි අදින්න අදින්න මාදීයති අනුංගේ දේ ගන්නව නම් හොරකම් කරනව නම් සබ්බෝසෝ ආපායිකෝ නිරයිකෝ ඒ සියලු දෙනා හොරකම් කරන සියලු දෙනා නිරය යනවමයි අපාය යනවමයි ඊළඟට කාමයේ සුමිච්ඡා චරති කාමයේ වරදවා හැසිරෙනව නම් ඒ කාමයේ වරදවා හැසිරෙන සියලු දෙනාම අපාය යනවමයි නිරය යනවමයි මුසා බණති බොරු කියන සියලු දෙනාම අපාය යනවමයි නිරය යනවමයි කියලා කිව්වා එතකොට මේ ගාමිණී කියනවා නිගණ්ඨ නාත පුත්තු තුමා තමන්ගේ ශාස්ත්‍රවරයා තමන්ට උගන්වන්නේ ශ්‍රාවකයන්ට උගන්වන්නේ ප්‍රාණඝාතය කරන අදින්නා දාහණය කරන කාමයේ වර්ධව හැසිරෙන එවැගේම බොරු කියන මේ සියලු දෙනාම සබ්බෝසෝ ආපායිකෝ නේරයිකෝ අපාය යනවමයි නිරය යනවමයි එතකොට මේකේ අන්තිමට කියනවා යම් බහුලං විහෙරති තේන තේන නීයතිති ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතේ බහුල වශයෙන් කරනවා නම් නිතර නිතර කරනවා නම් හොරකම් කරන එක නිතර නිතර කරනවා නම් බහුල වශයෙන් කරනවා නම් යම් බහුලං කියන්නේ බහුල වශයෙන් කරනවා කාමයේ වර්ධවා ඇසිරෙනවා කියන එක බහුල වශයෙන් කරනවා බොරු කියන එක බහුල වශයෙන් කරනවා නම් එයා අපායේ යනවමයි ඉරේ යනවමයි එතකොට මෙතන කියන්නේ ප්‍රාණඝාතය කරපු එක නිසාම නෙවෙයි හොරකම් කිරීම එකම නෙවෙයි කාම වර්ධ හැසිරීමම නෙවෙයි බොරු කියන එකම නෙවෙයි ඒවා බහුල වශයෙන් කරන නිසා නිතර නිතර කරන නිසා තමයි අපායේ යන්නේ කියලා තමයි නිගණ්ණාත පුතු ගන්නේ එතකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ ගාමිණීගෙන් අහනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාමිණී කවුරු හරි කෙනෙක් මේ නිගණ්ඨනාත පුතුතුමා කියන විදිහට මේ ප්‍රාණඝාතය අදත්තාදානය කාමීත්‍යාචාරය මුසාවාදය කියන මේ අකුසල් බහුල වශයෙන් කරාම නිතර නිතර කරාම අපාය යනවා නම් ඒක බහුල වශයෙන් කරාම නම් අපාය යන්නේ එනම් මේ ලෝක කවුරුත් අපාය යන්නේ නැහැ කියලා. ඇයි ඒකට හේතුව අපි උදාහරණයක් විදිහට ගමු ප්‍රාණඝාතය කරන එක. කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතය කරනව නම් සාමාන්‍යයෙන් දවසට පැය 24ක් තියෙනවා. ඒ පැය 24න් රැකියාව පිණිස ප්‍රාණඝාතය කරන කෙනෙක් කියන්නේ. ඒ රැකියාව පිණිස ප්‍රාණඝාතය කරන කෙනා මුළු දවසම පැය 24ම සත්තු මරනවද? ප්‍රාණඝාතය කරනවද? පැය 24ම කරන්නේ. සාමාන්‍ය සම්මතයේ අපි හිතමු රැකියාවක් ප්‍රාණඝාතය රැකියාව පිණිස කරන කෙනෙක් දවසට පැය 24ක් තියෙනවා දවසට වැඩ කරන්න පුළුවන් පැය 8යි. අමතර කාලයක් වැඩ කළොත් පැය 2යි. ඒතර පැය 10ක් දවසට වැඩ කළත් ප්‍රාණඝාතය නොකර ඉන්නවා පැය 14ක්. එතකොට පැය 14ක් එයා ප්‍රාණඝාතය කරන්නේ නැතුව ඉන්නේ. එහෙනම් එයා අපායට යන විදිහක් නැහැ. ඇයි? ජීවිතේ වැඩි කාලයක් එයා ප්‍රාණඝාතය නොකර ඉන්නේ. මේ කියන විදිහට එයා අපාය යන විදිහක් නැහැ. අපි ගම් හොරකම් කරමු. හොරකම් කිරීම හොරකම් කරන කෙනා පැය 24ම හොරකම් කරනවා. ඕනනම් හොරකමකට විනාඩියක් දෙකක් යනවා. ඕනනම් පැයක් දෙකක් යනවා. ඒතර දවසේ වැඩි කාලයක් එයා හොරකම් නොකර ඉන්නේ. කාමයේ වරදව හැසිරීමත් එහෙම මුළු දවසම කාමයේ වරදව හැසිරීමක් නෑ එතකොට බොරු කියන එකත් එහෙම හැමදාම බොරු කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ හැටියට ඡන්ද කාලයක් ආවොත් එහෙම මුළු පැය 24ම බොරු කියනවා ඡන්ද කාලයට විතරයි ඊට පස්සේ ඒක නවත්තනවා එතකොට මේ යම් බහුලං කියන විදියට නිගණ්ඨනාත පුත්තු තුමා දේශනා කරන විදියට කියන විදියට කවුරුවත් අපාය යන විදිහක් නැහැ. හේතුව කිසිම කෙනෙක් මේ කියන අකුසල් නිතර නිතර කරන්නේ නැහැ.
බහුල වශයෙන් කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. දැන් මේ විදිහට නම් නිගණ්ඨනාත පුත්තුමා දේශනාව කරන්නේ. කෙනෙක් ඉන්නවා නිගණ්ඨනාත පුත්තුමාගේ හොඳ ශ්‍රාවකේ. එයාට කොහොමද කියන්නේ? අභිප්පසන්නෝ. තාම පැහැදුණු කෙනෙක්. නිගණ්ඨනාත පුත්තුමා කෙරේ පැහැදුණු කෙනෙක්. අතිශය පැහැදුණු කෙනෙක්. මෙයා නිගණ්ඨනාත පුත්තුමාගේ දේශනා ශ්‍රවණය කරනවා. මොනවද දේශනා කරන්නේ? පානඝාතය කළොත් අපාය යනවාමයි. අදින්නාදානය කළොත් තොරකම් කළොත් අපාය යනවාමයි. වැරදිකාම සේවනය කළොත් අපාය යනවාමයි. එතකොට බුරු කිව්වොත් අපාය යනවාමයි කියන මේ දේශනාව මේ නිගණ්ඨනාත පුත්තුමාට අතිශය පැහැදුණු කෙනා ශ්‍රවණය කරනවා. එතකොට එයාට කල්පනා වෙනවා අනේ මගේ අතිනුත් ප්‍රාණඝාතය වෙලා තියෙනවානේ. මගේ අතිනුත් අනුංගදී අරගෙන තියෙනවානේ. මමත් වැරදි කාම සේවනේ යෙදිලා තියෙනවානේ. මමත් බොරු කියලා තියෙනවානේ කියලා මෙයාට හිතෙනවා. ඊතුනෝ මෙයා කල්පනා කරන අපේ ශාස්ත්‍රවරයා වෙත නිගණ්ඨනාත පුතුමා අපිට උගන්වලා තියෙන්නේ ප්‍රාණඝාතය කළොත් අපාය යනවාමයි කියලා. අනේ ඉතින් මම දැන් අපාය යනවම තමයි. මට දැන් අපාය තමයි යන්නේ. මට ගැලවීමක් නැහැ කියලා මෙහෙම හිත හිත ඉන්න. ඒ කරපු වැරද ගැනම හිත හිතා ඒතනම පසුතැවිතැවි ඉන්න. වෙනතුනි එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා මැරෙන්න පුළුවන්. හරම හිත හිතා ඉන්නකොට මගේ අතින් ප්‍රාණඝාතයක් වුණා මට දැන් ගැලවීමක් නැහැ කියලා ඒ මත්තෙම හිත හිතා ඉන්නකොට ඒ කෙනා මැරුණොත් එහෙම ඒ කෙනා අපාය යන්න පුළුවන්. හේතුව ප්‍රාණඝාතය කළ නිසාවත් අදත්තාදානය කළ නිසාවත් කාමිත්‍යාචාරය කළ නිසාවත් බොරු කිව්ව නිසාවත් නෙවෙයි. ඒ කරපු අකුසල් ගැන හිත හිතා හිටපු නිසා. ඒ තුලම මනස හදාගෙන හිටපු නිසා. අපාය යන්නම සූදානම් වෙලා හිටපු නිසා. එයා හතර අපාය උපදින්න පුළුවන්. පින්නතුනි මේ කාරණා හොඳට මතක තියාගන්න. නිගණ්ඨනාත පුත්තු උගන්වන්නේ ප්‍රාණඝාතය කළොත් අපාය යනවාමයි කියලා. ඒක බුදුහාඳුර පිළිගන්නේ නැද්ද? බුදුහාඳුර ඒක පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රාණඝාතය කළොත් අපාය යනවා. හැබැයි යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒක නිශ්චිතවම කියන්නේ. අදත්තාදානියත් එහෙම. කාම මිත්‍යාචාරයත් එහෙම. බුරු කියන එකත් එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී මේ ලෝකේ ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙනවා. ඒ උත්තමය පහළ වෙනවා. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර උපසුතම සාරති සත්තා දේව මනුස්සානම් කියන ගුණයන් යුක්ත ලෞතර බුදුවරු මේ ලෝකේ පහළ වෙනවා. ඒ බුදුවරු මේ ලෝකෙට පහළ වෙලා උන්වහන්සේලා දේශනා කරන ප්‍රාණඝාතයෙන් වළකින්ද? හොරකමින් වළකින්ද? කාමයේ වරදව ඇසිරීමෙන් වළකින්ද? බොරු කීමේ වළකින්ද කියලා බුදුවරු උගන්වනවා. මේ දේශන සඳහන් වෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේලා සෝ අනේක පරියා ඒන පාණාති පාතං ගරහති විගරහති. බුදුරජාණන් වහන්සේලා ප්‍රාණඝාතයට ගරහ කරන දැඩිව ගරහනවා. ඒක කරන්න එපා කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අදත්තාදානෙත් එහෙම කාමිත්‍යාචාරෙත් එහෙම බුරු කියන එකත් එහෙම. එතකොට යම් ශ්‍රාවකයෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කෙරේ පැහැදුණු අභිප්පසන්නෝ. ඉතා අතිශයම පැහැදුණු ශ්‍රාවකයෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන. මේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන මොනවාද? ප්‍රාණඝාතයෙන් වළකින්න. අදත්තාදානෙන් වළකින්න. කාමයේ වරද හැසිරීමෙන් වළකින්න. බොරු කීමෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දේශනා කරනකොට මේ ශ්‍රාවකයා ඒ දේශනාව ශ්‍රවණය කරලා මෙයා කල්පනා කරනවානේ මගේ අතිනුත් ප්‍රාණඝාතය වෙලා තියෙනවා. මගේ අතිනුත් හොරකම වෙලා තියෙනවා. වැරදි කාමසේ වෙදීම වෙලා තියෙනවා. ඊළඟට බොරු කියන එක වෙලා තියෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ගිය නුවණ ආපස්සට අද්දන්න බෑ.
ඇතුල් ලවාවත් ගිය නුවණ අත්දන්න බෑ. ඒ නිසා මට දැන් කරන්න දෙයක් නෑ. මම දැන් කරන්න ඕනේ. දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ. ඒ අකුසල් වුණා කියලා දැන් දුක් වෙලා වැඩක් නෑ. ඒක ගියා, ඒක සිද්ධ වුණා ඉවරයි. දැන් කරන්න ඕනේ මම ආයේ ඒ වගේ වැරදි නොකර ඉන්න උත්සාහ කරන්න. ආයේ මගේ අතින් ප්‍රාණඝාතය නොවෙන්න, හොරකම නොවෙන්න, වැරදිකාම සේවනයේ යෙදීම නොවෙන්න, බොරු කීම නොවෙන්න, බොරු නොකියන විදියට මම කටයුතු කරන්න ඕනේ කියලා මෙහෙම කල්පනා කරනවා. කල්පනා කරලා මෙයා නුවණින් කල්පනා කරලා මෙයා මොකද කරන්නේ? ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඊළඟට හොරකමින් වළකිනවා. ඊළඟට කාම මිත්‍යාචාරයෙන් වළකිනවා. මුසාවාදයෙන් වළකිනවා. පිසුනා වාචයෙන් වළකිනවා. රළු වචන කියන පරුසා වාච වලින් වළකිනවා. සම්මප්‍රලාපා කියන හිස් වචන වලින් වළකිනවා. ඊළඟට දැඩි ලෝභය, අනුන්ගේ දේවල් ගැන තියෙන ලෝභය නැති කරගන්නවා. ඊළඟට තරහා සිතිවිලි නැති කරගන්නවා. ව්‍යාපාදේ නැති කරගන්නවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටික වෙන්නේ නැතුව සම්මියා දෘෂ්ටික වෙනවා. මෙන්න මේ කියන දස කුසල් වල මෙයා සමාදන් වෙනවා. දස කුසල් ආරක්ෂා කරනවා. වෙන තුනේ තමන් මීට කලින් කරපු වර්ධි ගැන හිත හිතා දුක් වෙන්නේ නැතුව, පසුතැවෙන්නේ නැතුව, ඒ කරපු අකුසල් වලින් වැළකීලා මේ දස කුසල් සමාදන් වෙලා කටයුතු කරනකොට මෙයා එතනින් නවතින්නේ. මෙයා මොකද කරන්නේ? මේ ලෝක සත්‍යයටම සිව්බඹ විහරණ වලින්, සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව කටයුතු කරනවා. මේ සියලු සත්‍යයට මෛත්‍රිය වඩනවා. කොහොමද මෛත්‍රිය වඩන්නේ? සක්පිබින කෙනෙක් උතුරු දිසාවට හැරිලා සක්පිබිනකොට ඒ ශබ්දේ උතුරු දිසාවට යනවා වගේ, නැගිනහිරට හැරිලා සක්පිබිනකොට නැගිනහිරට ඒ ශබ්දේ යනවා වගේ, එයා මේ දිසා හතරට උඩ යට ඇතුළු දිසාවන් වලට මෛත්‍රී භාවනාව කරමින් මෛත්‍රී වඩනවා. දස දිසාවට මෛත්‍රී වඩනවා. අන්නේ මෛත්‍රී වඩනකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සිව්බඹ විහරණම ලෝක සත්‍යා කරේ වඩනවා. ආන්න එතකොට පිනතුනි තමන්ගේ අර තමන් කරපු වැරද්ද, එයා ඒ වැරද්දේ තියෙන බරපතලකම, අකුසලයේ බරපතලකම අඩු වෙලා මැරෙන මොහොතේ එයාට මෙන්න මේ තමන් ජීවිතේ වැඩි කාලයක් දැන් පුරුදු කරපු කුසල් ඉස්මතු වෙලා නරකයට යන්න තිබිච්ච කෙනාව, අපායට යන්න හිටපු කෙනාව සුගතියට ගෙනියන්න පුළුවන්කම ඒ දස කුසල් වලට, පින් වලට තියෙනවා. ඒක තමයි කියන්නේ උපාය ධන්නෝ අපාය නොවැටෙන්නෝ කියලා කියන්නේ. පැරෙන්නෝ කිව්වේ නිකන් නෙවෙයි. ඒ නිසා පින්නත් ඔබත් අපේ ජීවිතවල පුතග්ජනේ විදිහට වැරදි වෙන්න පුළුවන්, අකුසල් වෙන්න පුළුවන්. එහෙනම් ඒ කුසල් අපේ අතින් අකුසල් වුණා කියලා ඒ ගැන පසුතැවිතවි නැතුව, ඒ ගැන හිත හිතා දුක් වෙන්නේ නැතුව කුසල් කරන්න මහන්සි ගන්න, දස කුසලයේ තුල ජීවිතේ හික්මව ගන්න මහන්සි ගන්න. එතකොට ලෝක සත්‍යයට මෛත්‍රී භාවනා වඩන්ඳ, මෛත්‍රිය කරන්ඳ අපි සංසාර ජීවිතේ සුවපත් කර ගන්න පුළුවන්. ඒ විදිහට දස කුසල් වල හික්මිලා කටයුතු කරමින් හිත හදන වැඩපිළිවෙලකට ආවත් පින්නතුන්ට මේ ජරා ව්‍යාධි මරණ කියන සංසාර ගමනට ආයේ නොවැටි සසර ගමනින් ඈතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන්කම තියෙනවා. ඒ සඳහා උත්සාහ කරන්න කියන කාරණාව මේ අන්තර්ජාලය හරහා, මේ YouTube චැනලය හරහා ධර්ම ශ්‍රවණය කර පින්නතුන්ට ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා. හැමදෙනාටම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.